යේසුගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනෙන අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස්වීටයි. සුබම සුබරාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම වඩා සිරිගෙනෙන අතර අද දවසේත් ඔබ විවිධ අභියෝග තුළ විවිධ කාරණා තුළ දවසට මුණදීලා මෙලෙස දවස නිම කරලා ඔබ දෙවියන් වහන්සේ අභිමුඛයේ සිටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ යහපත් උන්වහන්සේගේ කරුණාව සෑම දවසකම උන්වහන්සේ අලුත්ව ඔබගේ මගේ ජීවිතයේ තබා තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනය අපි එළිදරව් අපි දැනගද්දී දෙවියන් වහන්සේ කවුද සහ දෙවියන් වහන්සේ කුමක් සඳහාද මේ ලෝකයට ආවේ, අප ඔබමා වෙනුවෙන් උන්වහන්සේගේ සැලැස්ම කුමක්ද කියන එළිදරව් උන්වහන්සේගේ වචනය තුළින් අපි සෑම දවසකම අපි එළිදරව් උත්තර ගන්නවා. එද මේ රාත්‍රියේ තුලත් දෙවියන් වහන්සේ ඔබට මට උන්වහන්සේගේ රහස් උන්වහන්සේගේ පණිවිඩ සූදානම් කර තිබෙනවා. ඉතින් අපි යාශනා කාලවලට ප්‍රථම අපි දෙවියන්ගේ වචනයක් අපි බලලා අපි යාශනා කාරණා උදෙස අපි එක්සිට් වෙමු. අද මේ රාත්‍රියේ මම ඔබ සමග බෙදා ගන්න යනවා 1 යොහාන් පොතේ 2 පරිච්ඡේදයේ 13 පදයයි. ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා, මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නා වූ තනන් වහන්සේව අඳුනන බැවින්ය. තරුණෙනි නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවනි නුඹලාට ලියා එව්වේ නුඹලා පියාණන් වහන්සේ අඳුනන බැවින්ය. මේ ස්ථානය තුල යොහාන් තුමා යම් කාරණාවක් ඔබගේ මගේ ජීවිතයට උන්වහන්සේගේ වචන තුනේ ඉදරව් කරන්ට යනවා. මේ ස්ථානයේ කියනවා පියවරුනි, මේ ස්ථානයේ කියනවා පියවරුනි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නා වූ තනන් වහන්සේව අඳුනන බැවින්ය. පියවරුන් කියන්නේ කවුද? අපි ආත්මික අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි බලද්දී අපි දෙවියන් වහන්සේගේ වචනේ තුල අපි ආත්මිකව අපි වර්ධනය විය යුතුයි. අපි ආත්මිකව අපි වර්ධනය නොවුනොත් දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ ජඹුර සහ දෙවියන් වහන්සේගේ තිබෙනා වූ වචනේ සත්‍යතාවෙන් ඔබට මට අඳුන ගන්න බැරි වෙනවා. ඒ නිසා සුදාත්මන් වහන්සේ නිතරම ඔබගේ මගේ ජීවිතේ උගන්වන්නේ මේ වචනේ තිබෙන සත්‍යතාවය. ඒ සත්‍යතාව ඔබගේ ආත්මයට එළිදරව් විය යුත්තේ. එළිදරව් වෙන වචනේ තුල තම ඔබ බලපෑමක් සහිත පුද්ගලයෙක් බවට මේ පොළොවේ ජීවත් වෙන්න යන්නේ. දෙවියන් වහන්සේ වඳුන ගැනීම තුල ඔබගේ කාරණාවල දෙවියන් වහන්සේ පිණිතුරු දෙන්න උන්වහන්සේ බලවත්ව සිටිනවා. මේ ස්ථානයේ කියනවා පියවරුන්. පියවරුන් අපි දන්නවා පිය වැඩිහිටියෙක් ලෙස මේ ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙක් අපි ගත් විට දැනුමෙන් බොහෝ පූර්ණ අය තමයි අපි වැඩිහිටියන් කියලා අපි සඳහන් කරන්නේ. මේ ස්ථානයේ තුල පියවරුන් ලෙස අපි ගත් විට දැනුමෙන් බොහෝ පූර්ණ අය අපි භෞතිකව දකිද්දී, නමුත් ආත්මිකව අපි දකිද්දී අපි දෙවියන් වහන්සේගේ වචනය තුල අපි පියවරුන් ලෙස සිටිය යුතුයි. අපි ආත්මික එළිදරව් අපි ලබාගෙන අපි සත්‍යතාවයේ වචනය තුල අපේ ජීවිතය අපි ගෙන යා යුතුයි. අපි බලමු තවත් වචනයක්. ගලාති පොතේ 4 පරිච්ඡේදයේ 3 පදය ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එසේම අපි බාලයන්ව සිටියේදී ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමු. මේ ස්ථානයේ එසේම අපි බාලයන්ව සිටියේදී ලෝකයේ ගුරුකම් යටතේ දාසයන්ව සිටියා. අපි බාලයන්ව සිටියේදී අපි දෙවනසගේ වචනයෙන් අපි වර්ධනය නොවූ කාලය තුළ අපි ලෝකයේ ගුරුකම් වලට යටත්ව සිටියා. අපි ලෝකයේ දේවල් වලට සාතංග දේවල් වලට බොරුවට වංචාවට අපි යටත්ව සිටියා. සාතංග විවිධ සැලසුම් වලට අපි යටත්ව සිටියා. අපි විවිධ මිනිස්සු විශ්වාස කර විවිධ අය පසුපස අපි ගමන් කරා. අපි බොහෝ දේ කරා. හේතුව අපි දෙවනසගේ වචනේ දැනගැන්ම නැතිව සිටිය කාලය තුළ අපි බාලයන්ව සිටියේදී අපි ලෝකයේ ගුරුකම් පස්සේ අපි දිව්වා. මේ වචනේ තුළ ඔබට මට කතා කරන අපිත් එලෙස ගියපු කාල පරිච්ඡේදයන් තිබෙනවා. නමුත් අපි බාලයෙක්ව සිටියොත් අපිට දෙවියන්වහන්සේ වත් දකින්න බෑ. දෙවියන්වහන්සේ රාජ්‍ය තිබෙනා වූ රහස් සහ දෙවියන්වහන්සේගේ වචනේ තිබෙන ඒ එළිදරව් ඒ පිළිතුරු අපේ ජීවිතේ අපි යථාර්ථයක් වෙන්න යන්නේ.
ඒ නිසායි කියන්නේ අපි වචනයෙන් අපි වර්ධනය විය යුතුයි. අපි වචනයේ දැනගැන්මෙන් අපි පූර්ණ විය යුතුයි. එවිට බොහෝ දේ ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ සම්පූර්ණ කරන වහන්සේ බලවත් වෙන නිසා අපිට දෙවියන් වහන්සේ වචනේ පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. දෙනසගේ වචනේ අපි දවසින් දවස අපි කියවලා ඒ තිබෙන රහස් අපි අල්ලගෙන ආත්මයන් වහන්සේ සමගයේ තිබෙන එළිදරව් අපේ ජීවිත අපි යථාර්ථයක් කළ යුතුයි. අපි දෙනසගේ වචනේ තුන් වහන්සේ අපිට කියනවනම් උන්වහන්සේ අපිට දුන්නේ සම්පූර්ණ ජීවිතයක් කියලා. ඒ සම්පූර්ණ ජීවිතය දවසින් දවස අපි වචනේ තුලින් අපි එළිදරව් කරගෙන අපි ඒකට අපේ ආත්මය අපි අතින් කරගත යුතුයි. උන්වහන්සේ කියන මම ඔබ සුව කරා, මම ඔබ ප්‍රීතියෙන් තැබුවා, මම ඔබ සන්තෝෂෙන් ඔබ ආශිර්වාද කරා. උන්වහන්සේ කියන හාලෙලූයා. ඉන් දෙවියන් වහන්සේ ඔබට මට කියන ජීවිතේ ඔබ භුක්ති විඳිනවා නම් දෙවියන්ගේ වචනේ දවසින් දවස අපි පුහුණු කළ යුතුයි. දවසින් දවස දෙවියන්ගේ වචනේ තිබෙන ගැඹුරු සත්‍යතාවෙන් අපි ආත්මෙන් අපි අල්ලා ගත යුතුයි. එවිට අපි වර්ධනය වෙන්න යනවා. අපි වැඩිහිටියන් බවට අපි පත් වෙන්න යනවා. අපි පියවරු ලෙස අපි සිටින්න යනවා. එතකොට සාතන්ට බෑ ඔබගේ මගේ ජීවිතේ විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. හැබැයි අපි බාලයෙකු සිටින්දී අපි දෙවියන්ගේ වචනේ නොදන්න තාක් ඔබගේ මගේ ජීවිතේ අස්වතුට දුක කනසල්ල වේදනාව ඔබට මට ගෙනත් දාන ඔබට බැරි වෙනවා ප්‍රශ්න ඉදිරියේ අභියෝග ඉදිරියේ සිටගෙන ඒවා තුල තිබෙනා වූ පිළිතුරු ලබා ගන්න. ඒ නිසා අපි බහලයක සිටිද්දී සාතන් ලේසි ඔබගේ මගේ ජීවිතේ පරාජය කරන්න. අපි තවත් වචනයක් බලමු. මේ පිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය මෙලෙස සඳහන් කරනවා. එසේ කරන්නේ මහිමේ පියාණන් වන අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාවේද එළිදරව් කිරීමේද ආත්මයක් ලුම්මලාට දෙන ලෙසත්‍ය. පාවුල් තුමා මේ ස්ථානයේ යාඥා කරනවා. පාවුල් තුමාට තිබුණා මේ එළිදරව්. ඔහු එහි තිබුණු ගැඹුර දැනගෙන සිටියා. සත්‍යතාවය අල්ලගෙන සිටියා. ඔහු වැඩිහිටියෙක්, ඔහු පියවරෙක් පියෙක් ලෙස සිටියා. දේ වචනේ තුල තේනිසා පාවුතුමා යාඥා කරනවා ඔබගේ මගේ ස්වභාවය දැකලා මිස්ථානේ කියනවා එසේ කරන්නේ මහිමේ පියාණන් වන අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාවේද එළිදරව් කිරීමද ආත්ම ප්‍රබලාර දෙනස පාවුතුමා යාඥා කරනවා දෙවියන් වහන්සේ ගැන දැනගන්න පිණිස ප්‍රඥාව සහ එළිදරව් කිරීමේ ආත්මයක් ඔබට මට දෙන ලෙස යාඥා කරනවා. හේතුව පාවුල් තුමා දන්න ඔබගේ මගේ தත්වය ආත්මනවාස මේ රාත්‍රියේ තුල දන්න ඔබගේ මගේ ස්වභාවය ඔබ මා වචනේ තුල ලදරුවන්ව සිටිනවා. දෙවියන් වහන්සේගේ දැනගැන්ම තුල ඔබ මා ලදරුවන්ව සිටිනවා. ඒ නිසා සාතන ලේසි ඔබ මාව රවටන්න. දෙවියන්සේ යම් දෙයක් ඔබගේ ජීවිතේ දෙන්න පොරොන්දුනා නම් ඒක දෙවියන්සේ දෙනවා. හේතුව අපි දෙවියන්සේ නොදන්නා කම නිසා සමහර දේවල් අපේ ජීවිතේ තවම පරක්කුව ඇති. මේ රාත්‍රිය තුල ආත්මයනස ඔබට මට කතා කරන්නේ. ඒ දැනගැන්මෙන් වර්ධනය වෙන්න, වචනේ සත්‍යතාවට ඇතුල් වෙන්න, ඒක පුහුණු කරන් නිතර ඔබ කතා කරන්න, දෙවෙනස ඔබට දුන්න ජීවිත ඔබ මෙනෙහි කරන්න. උන්වහන්සේ කියන මම මේ ලෝකෙන්න බෝ වෙන් කරගත්තා කියලා. උන්වහන්සේ අන්ධකාර රාජ්‍යන බෝ ආලෝකී රාජ්‍යර ගෙනල්ලා තිබෙනවා. උන්වහන්සේ කියනවා නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ගොඹ අලුත් මැවිල්ලක් කියලා. හාලෙලූයා. මේ ස්ථානෙ කියනවා ස්වාමී යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේව දැනගන්න පිණිස ප්‍රඥාවයි සෛලීදරව් කිරීමේ ආත්මය දෙන්න කියලා පාවුල්තුමා යාඥා කරනවා. අපිට අවශ්‍යයි යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ඒ සත්‍යතාවය දැනගන්න. උන්වහන්සේ කවුද? උන්වහන්සේ කුමකටද මේ පොළොවේ හැ? උන්වහන්සේ ඔබට මට මොනවද කරන්නේ? උන්වහන්සේ මොනවද පොරොන්දිලා තිබෙන්නේ? උන්වහන්සේගේ තම ඔබට සතුට, ප්‍රීතිය, සුවය, සමාධාන දෙන්න මම බලවත්ව සිටිනවා. උන්වහන්සේ කියන මේ ලෝකයෙන් අපි වෙන් කරගත්තා කියලා. හාලෙලූයා. උන්වහන්සේ නව මැවිල්ලක් ලෙස, අලුත් මිනිස්ජෙක් ලෙස මේ පොළොවේ ඔබව මාව උන්වහන්සේ උපාදිනේ කර තිබෙනවා. හාලෙලූයා. එහෙනම් මේ දැනගැනීමට ඔබ දවසින් දවස ඇතුල් වෙන්න, ඔබගේ ජීවිතයේ අභියෝග ඉදිරි ඔබ සිට ගන්න, සාතන් දෙන්නපම් ඔබගේ මනස සෙල්ලෙන්න. බොහෝ වෙලාවට ඔබ බාඩු තක්ෂේරු කරනවා. ඔබ බොහෝ වෙලාවට ඔබට සැකේ ගේනවා. ස්වාමිනී මේ ප්‍රශ්න කවද්ද මගේ ජීවිතේ ඉවර වෙන්නේ? කවද්ද මේවට උත්තර දෙන්නේ කියලා ඔබ සමහර දෙවනස්සේගෙන් ප්‍රශ්න අහන වාර අනන්ත ඇති. හේතු ඔබගේ දැනගැන්ම මදකම නිසා. පාවුතුමා ඒකයි කියන්නේ. ඔබ දැනගැන්මෙන් පූර්ණ විය යුතුමයි. දෙනසගේ රහස් සත්‍යතාවෙන් ඔබ අල්ලගෙන ඔබ ඒක තුල ගමන් කළ යුතුමයි. එවිට දෙවියනාස පුදුමදේ බලවද ඔබගේ ජීවිතේ කරන්ට. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ප්‍රසූති ක්‍රමේ රාත්‍රී කාලය තුල
පිදවෙනසේ අභිමුකයකි සුළු මහොතක් රැදෙමයි. පිදවෙනසේ වචනය තුළ අපීන් පියුණහසේගේ නි දරහවලට අපි ඇතුල්ලෙම හාලෙල්ලිවයා. පානනිම රාත්‍රීින් සමඹ සුතිකන ප්‍යානනී ස්වාමීනි. මේ පණිවිඩ ඇසන හැම කෙනෙක්ම ජීවිතම ඔබේදිරිය තබනවට ආත්තේ. ස්වාමිනි දැනගැන් මෙයාත්මයක් දෙන්න ස්වනබ කෞද සහ ඔබ තුළ තිබෙනා උරුමය දැනගට ඔබගේ දරුවන්ට බහන්සේ කරුණාවදන ශුදාත්මන් වහන්ස වහන්සෝට උගන්නන්ද ස්වාම. බග වච්චනය තුළ එලිදරව් ඕට ලබාගන්න බෝ දව් කරන්න ස්වාමෙන්. කළ නොහැකි දෙයක් ස්වාමිනි ඔබ අපිට කරන්න කියන්න වහන්සකල යාශනා කරපා. එවිට මංබට උත්තර දෙනගල වහස පොරොන්දිලා තිබෙනවා දෙබියන් වවාස. ස්වානි දැනගැන්ම අප පූර්ණ කරන්සන බග වචනය අපව ශක්තිමත් කරන්න ස්වාන්. බාලෙක්ක නොවී බගේ වච්චනය තුළ ගැම්ඹුර දකිින්ට බහන් සපට දව් කරන්න ස්වාන. හාල ලූයා හාල ලූයා අප්‍යානනේ හාල ලූය ස්වානී වාසගේ කරුණාම රාත්‍රි තුළ බහන්ස අපිට නිදහස්ක නිසා සුති කරනවා. ආත්මනසබගේ නිදරව කරන වචනය අපිට නිදහස්වන නිසා පිබට සුති කනතාට අපි දවසින්දස වර්ධනුවෙන් යනවා යේසු වහන්සේ නබගේ දැනගැන්ම අපි සිත ගන්ඩෙන ස්වානය ඔබ වහන්සේ යමක් අපිට දුන්නනන් ඒක ස්තීරයි ස්වාමන එක කිසිවෙක්ට නවත්තන්න බෑක කිසිවෙක්ට පාද කරන්න යේසු වහසගේ නාමෙන් අපි දවසින්දස පූර්ුවන්ට බග වචනය ස්වාමිනි සුතිීපයන්නේ වාසක බ ශක්තිමත් පලවත් කියල බෝ වචනය කියෙන තාතේ බග වචන නුබට විරුද්ධෝ සාද කිසි අවිය සපලොත්ව නෑකල බග වචන පොරොන්දිලාදන හාලල් ලූ යරබසේ කරබු සාග විෂ බන්පුය පැඩබට සුති කරවතා අපි ජයග්‍රහහි ලෙස සිට ගන්ට ෙනස්වාන ඔබ කුරුසයෝදි සම්පුර ජයක් බොහන් සපට දී තිබෙන හාල ලූය සතුරග සියලු බල ඔබ පරාජ කරා දෙවියන් වවාස ස්වාමනේ ඔබහන්සක ඔබ කෙරේ විශ්වාස කරන්නට බහන්සේ ලක්ුණු ඒ රුම ඔබදී තිබෙන බවග වචන කෙන තාතේ මෙ රාත්‍රීතුළ බහන්සේ ස්වානයක තුළ සිටකන්ඩ එ පුළුවන්කම ආත්මයක් දෙන්නසන වචන ස්තීර කරන් ස්වාමී ලදරුවන් වෙස නෙවෙයි පියවරු ලෙස ඒ වචනේ සත්්‍යතාව අල්ලගන පහිල්ලේ. ිතුර ලැබෙනෙක් ඔබ ලඟ සිට කන්න කරුණාව එක්නෙක් කියර දහස් කරන්න කියලා යාශ්නාකන සුස් වහන්සගේම නාමෙන් ආමෙන් හාලල්ලූයා හලල්ලූය අපි යාශ්නා කර වෙනද වගේම මවබග සුවේ උදෙස යාශ්නා කරන්ටයනවා බයම් කෙනෙක් රෝහලක සිටිනවා නම් ඔබ නිවසක ඔබ මොනොම ස්ථාන සිටිය ස්වම්හන්සේගේ හස්තේම රාත්‍රයුතු ලෝබ මත නිදහස් කරන්ට යනවා වන්වහන්සේ ඔබ සුවේ ආත්මෙන් පුරුවන්ටන ඔබ ඇදහිල්ලෙ ඔබ දෙ වෙනස් ඉදිරිෙ සිටිගන්න හාල ලූයා. උන්වහසේ රාත්‍රිය බෝව ස්පර්ශ කරන්ට ඔබ යම් ස්ථාන ඔබ වේදනා කරනවන ස්ථාන බාත් හබාගන්න දෙ වෙනසක ස්වාමිනිී මෙන මඟ බේදිරිය සිට ඔබගේ සුවේ රාත්‍රය මරද නිවේදනා ක්‍රස්ථානයට ඔබ කතාගන්න බ ප්‍රකාශනය සුස්වාහසක නාමේ රීමමාසේ කරබා සූයා එ ඔබට අයිති නෑක ඔබ කතා කරන්න ඔබ කියන්නේ ශරීරයට ඒවත් තියෙන්ට අයිතියක් නෑ ප්‍රස්තුස්වාසමක මිල්ලෙදී ගත්තක ඔබ ප්‍රකාශගන්න ඔබගේ ශරීරයට ඔබ සුවයට කතාගන ස්වාමීන්වාසිකට ඔක ඔබ ගුරුමය ලිබරුන් තොර නමාසේ පියාන්නේ ඒ සුස්වාහස නාම ප්‍රකාශන පියානය මේ ජීතර විරුද්ධගෙන සියලම රෝග චේසුගේ නාම ඉවත්යෙන්ව තාත්තේ ඔබගේ සුවයාත් මෙම රාත්‍රයේ හැම කෙනෙක් මතම නිදහස් කන රබාසේ රබා කන්දුර නමාසේ කමරවුජ ප්‍රාතුලි කරබසේ හලෙලූයා සුවනි දහසන සුස්වාසන ස්තුති මගේ දෙවෙන සුති මගේ පියාන බොහන්සේ අත්තගසන නිසා ඔබ වහන්සේ සුව කරන සාපිය ඔබට සුතිවන්තන චේසුස් වහන්සගේ නාමෙන් ආමෙන් හලෙලූයා 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 පියාශනාතරම රාත්‍රයේ තුල බොහෝ දෙනෙක් සිටිනවා බග ජීවිතයේ අසාර්ථක තාවයන් තුල ගමන් කරන ඔබ මොන දේකරත් ඔබට පිළිතුරක් නෑ වගේ ඔබට දැනෙනවා. ඔබ බොහෝ ඒ වෙනම යාශනා කරලා ඇති බොහෝ ඔබ දෙවියන් වහන්සේ ඉදිරි ඔබ කන්න ලව් කරලා ඇති බොහෝසේ උන්වහන්සේගෙන් ඔබ ඉල්ලලා ඇති ස්වාමිනී මේක මගේ ජීවිත වෙනස් කරන්න කියලා. අපි යාශනා කරන්නනේ අය උදෙසයි කාරණ උදෙසා ඔබ බොහෝ කාලෙක ඔබ යාශනා කරලා ඔබල පිළිතුරු නැති ප්‍රශ්න ඔබට තියෙනවන ඔබට පාවෙලානන් තිබනේ කාරණ ඔබට ඇතිවෙලා තිබෙනවනේ කාරණ නිසා රාත්‍රය දෙවියන්වා ඔබට කතා කරනවා. ගලාසින මම ස්වාමීන් වහන්සේ මම බේ දෙවියන් වහන්සේ මං බෝ තෝරගත් බෝ කැඳවගත්ත දෙවියන්වාස වවාසම රාත්‍ර ඔබට කතා කරනවා. මෙතෙක් සාතන් ඒවට පිළිතුරුගේෙන්ට බැරුව යාත්මික තල ඒව සිර කල්ලා තිබුණද සුි නම්ම ප්‍රකාශ කරන යාත්මික තලයට රෙබස්සේ රබූ සාරු ෂාඩෝයක් කළමය ප්‍යානන මෙහැම දරුවෙක්ම ජීවිතම උබිදී තබනවා ස්වානි දැන චුදාත්මයණන් වහන්ස ඔබගේ අනුග්‍රහයේ වචනේ සුස්වාසි නම්ම ප්‍රකාශ කර දෙවිපියාය ඔග ජීවිතයට මෙතෙක් ස්වාමිණි පිණිතුරුවෙන්ට බැරුව සාතන් යාත්මික තලයේ එස්සර කරතිගුණ සියලුම
දොරට ේසුගේ නාමෙන් විවෘත කරන්ටය රබස්සේ රුජ ්‍රතුලිය කළමය ස්වන බොහෝ කලුන් යාශ්නා කර ස්වනොඩු පිළිතුරනෑ නමුත් මගේ දේනස මිරාත බොවුන් මතහස්කම කරටන ඔබෝගේ ජීත අලු දොරක් විවෘත කරටන අලු පිටුවක් ඔගේ ජීතේ විවෘත කරන සිස්වහස බැද හිල්ල ඔබ ප්‍රකාශකන්න උන්වාසම රාතය උබට කතා රබස්සේ කමාසය එස්සල් සාපයන්ගල පලේචේසුගේ නාම විනාශෙන්ටනවා පෝවාය ඔබට විරුද්ධව සාපය වචන කතා කරලා ඒ ඔබට විරුද්ධ ඇතිබලද චේසුගේ නාම රාත්‍රයේ වගේ පලය හෝසය රබස්සේ ඒ ආත්මික තලටම කතාරයි සුස්වාසන ශුද්ධාත්ම පයනි තැන් ඔය මනුෂ්‍යන්ට ආශ්චරවාද ගෙනට බැරු බැඳල තිබු හැම බැමක්ම චේසි නම කඩලිවත්කෙන ශුද්ධාත්මනස් දැන් ඒ ජීවිත මත ක්‍රියා කරන්නටිකෙනවා ඒ ජීවිත ආශිරවාද ගෙනෙන්ට බැරුව සමාධානය සුවය නිදහස්කම ගෙනෙන්ට බැරුව තිබුණු ඒ හැම බාදරම ප්‍රකාශනයසුගේ නාමෙන් ඒවයි වචන පිස රාජූරම කන්තුලන මසේ බබබතුර කලමන්තුරන මසාගෝෂ බදුල්සා කලමය ශුද්ධාත්ම පියන දැන් බෝවන්සේ අතගසන්න දැන් බෝවන්සේ ක්‍රියා කරන නිසා සුපී ඒ දොරට විවෘතන යේසුස් වහන්සේගේ නාමය ඒ බලකොටු කැඩන යේසුස් වහන්සේගේ නාම රීබකේ රාජූ කමය සේ රබබන්තුරන මසේ කමය සන බලුත් දේ කරන සුතිී පියානි සුතිී මෙවලා බවාන්සේ හන්ඩාසමෙන් ඔබ පිළිතුරු දෙන් දෙවියන් වාසනි සපයබට සුතිවන්තෙන සුතිී පියානේ එවගේ මද දවස බොහෝ සතුටෙන් ප්‍රීතියෙන් අද දවස බ මූුණ දී ඇති නස බොහෝ දෙබගේ ජීවිතය කර ඇති නස දු හැම දයන සපි සුති කරම දෙවන ස්වානට සුතිය බදුන්න අවශ්‍යාලන් සතුට සමාධන් ප්‍රීතිය සුවය නිසා සුතිී දෙවි පියන්නේ අද රාතේ මඟබට බාරනා දෙවනසම හැමකනම ජීවිත සූබනින් දෙන්න උදෑස නැකින කරුණාව දෙන්න පියන්නේ ඔබවාසගේ ලේ බලකුට තුළ මේ කෙනෙක් කෙනා සංගවන්න පියන්න ඔබගේ සමාධානය මේ කෙනෙක් කෙනා මත නිදහස් කරන පියන්නේ උදෑස නැකින කරුණාව දෙන්න සියලු දේ සීලු කනම ඔබට බාරනා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්.